අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට පැමිණ දළදා සමඳුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිකාවේ මෙවර ඇසළ පෙරහැර පිළිබඳ වූ සාකච්ඡාවකටද සහභාගී වුණා. මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමලතම්ම හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්ස හිමියන් සහ දළදා මාලිකාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ඇති වූ ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා මෙවර දළදා පෙරහැර පැවැත්වීමේදී අපිට විශේෂ ආරක්ෂාවක් ගැන අවධානය යොමු කරන්න සිදුවෙලා තියෙනවා. ඔබතුමන්ගේ සහ ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මේ ආරක්ෂක වැඩපිළිවෙළ මේ වෙනකට සංවිධානය වෙමින් පවතිනවා. අපි ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට වෙනම තැනක් සකස් කරලා තිබුණා. එතකොට ඒ ස්ථානයේ බාහිරව අපේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් එතන මූලිකත්වයෙන් ක්‍රියා කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා විසින් තමයි ඒ පැමිණෙන ස්වාමීන් වහන්සේලා හඳුනගන්නේ. ඒ අනුව තමයි අපි පොලිස් නිලධාරීන් පිරිසක් එතන ඉන්නවා. ඒ අනුව තමයි ඒ ස්වාමීන් වහන්සේලාට අසුන් පනවලා පිළිබඳ අපි ක්‍රියා කරන්නේ. මේ පසුබිම තියෙන්නේ පාස්තු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ. මම එකක් කියන්න කැමතියි, එතෙන්ට සම්බන්ධ සියලු දෙනාම අද ජීවතුන් අතර ඉන්නවා නම් පොලිස් අත්අඩංගුවේ ඉන්නේ. මේකට සම්බන්ධ නොවුණත් එයා එක්ක සම්බන්ධ තිබුණෙත් විශාල ප්‍රමාණයක් අපි නම් ප්‍රශ්න කරගෙන මම 200ක් පමණ දැනට රැඳවුම් නියෝග එක්ක තියාගෙන ඉන්නවා. ඒත් ඒ සිදු වුණා කියලා මේක අපි අතහරින්නේ නැහැ. පරීක්ෂණවල නිසා විශේෂයෙන්ම මහනුවර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති කරන්න. ප්‍රධානම ආගමික උත්සවය පෙරහැර. ඒත් ඒ එක්කම අපිට මං හිතන්නේ මේ රටේ තවත් බෞද්ධ විහාරස්ථානවල අඩු ගානේ තවත් ප්‍රධාන පෙරහැරවල් පහක්වත් තිබෙනවා. දැන් කොළඹයි යාපනයේ කෝවිල්වල ඒ ආගේ තිබෙනවා. මුළු අගෝස්තු මාසෙම කතෝලික පල්ලියේ උත්සව තුනක් තියෙනවා. ඉතින් අපේ තියෙන මිනිස් බලය සම්පූර්ණයෙන්ම මේ හැම පැත්තෙම ඉදලා තියෙන නමුත් මේ පෙරහැර ආරක්ෂා කරන්න අපි සම්පූර්ණ පියවර ගන්නවා. අපි සියලු දෙනාම ඉන්නේ ඉතා සාර්ථක ඇසළ පෙරහැර පවත්ව ගන්න බලාපොරොත්තු වෙන හැම සෙනඟක් එනවා කියලා ඒකටත් අපි සූදානම් වෙලා වැඩ කටයුතු කරමු කියලා මම ප්‍රකාශ කරනවා. සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් පැහැදුවා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇසළ පෙරහැර ආරක්ෂක තත්ත්වය පිළිබඳව උන්වහන්සේ සමග සාකච්ඡා කළා. බෞද්ධාගමික පෙරහැර සඳහා අලියතුන් සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.